අද ශ්‍රලංකාවේ ප්‍රාකයිතිහාසික උරුම්මය පිළිබඳව සියලු ශ්‍රලාංකිකන්ට ආඩම්බරවෙෙන්න්න පුළහන්ඳනයක්. ඒ මට වසර හතලිස් අටදහස්සකට පමණ පෙර. අප රටේ ජීවත් වූ මානවයා සතුවති වූ තාක්ෂණය පිළිබඳවර්තාාවක් ජාත්‍යන්තරයට යමත් සමකයි. අප්‍රිකාවෙන් පිටත ආධිමානවයා දුන්න ඒ තල භාවිතකල බට? න ක් කා න් ත්මක ප ජාතයන්තර ්‍රෞෘති ධ්‍යජලා හර හද න ට වාර් තා නවා පහ ග හ සත්ව ඇටක වා ෘත්තව කල මෙම අධ්‍යනය සදහ සහඳද ව ඇති ලංකා ේද ඇතුළ ජා්‍ය න්ත ර ක්ෂ ണඩා මක්. අද එම වාර්තාව තොරතුරු සාධක සහිතව ලොව ඉදිරිපෙල පර්ේෂණ සඟරාවක් වන සයින්ස් සඟරාවස්සේ ඉදිරිපත් කරුුණා. වසර හතලෙස් අටදහසකට පෙර මානවයා දුනු ඊතල භාවිතය පිළිබඳ නවතමස්වා ගැනීම් මෙම වාර්තාාවට ඇතුළත්. ඉතාමත්ම සාක්ෂි සහිතව දුනු ඊතල ඒවගේම විවිධ මෙවලම් උපකරන භාවිතා කිරීම සහ ඒගොල්ලන් ඒ පරිසරය තුළ නිරුපද්‍රිතවීම සඳහා පාවිච්චි කරපු ක්‍රමෝපයයන්. ම පරියේෂණය තුළින් අපි ඉතාමත්ම පැහදිි විදිරිපත් කරල තියන. ඒවගේ කොහොමද මාල්ලු ඇල්ලීම සිදුකරේ. කොහොමද තමන්ගේ ආහාර සඳහ සතුන් මරා ගැනීම සිදුකරේ ඒත් එක්ක මේ ගොල්ලන් කොමද ටෙක්න ලෝජේගලන්ගේ තාක්ෂණය පාවිච්චි කරලා මෙවලම් නිශ්පාධනය කරේ. ඒගේ මේවා වැඩිදි වුණු කරේ කියන එක මෙම කෘතිය තුළ පැහැදිලිවීම සඳහන් වෙනවා. ව්‍යපෘති සහහාදායික වූ ශ්‍රජාර්ධනපු්‍රවිශ් විද්‍යාලයේ ඉතිහා සහ පුරාවිද්‍යා්‍යනාශයකති කාචාරය ඔෂන් වද මහතාද ම. හ ප පසුගේ දෙදස් හය වස්සරේසිට දස් දොහ වසරවස් දක්වාේ ශ්‍රී ලංකා පුරා විද්‍යා දෙ පාර්තුමේන්තුව මගින් මෙහෙවනු ැබවා ූ පාහහිියංගල ප්‍රාග් යිතිහාසික පර්යේෂණ කැනීම්වයා පෘතියේ ප්‍රති පල ගනම ඇතරමට අස්තාව ැිල නොමේ වනකොට ඇතම ගත් ේ ්‍ර ලංකාවේ අදිවා ජනතාවගේ ාවිතය පිබඳ අදධනෝක කොත් හැම ඔඕන්ගේ ජීවිත එදිනෙ ජීවිතය රිකරගන්න භාවිත කරනු ලැබන්න්නේ දුනු ඉතල තාක්ෂණය. දුන විල් ඒ තල හොහම ද. දවාසින්ගේ අතටආාවේ පි යන්න පිළිබඳ ලොකු ගැටලුවක් තිබුණ. ඉතිං අපිට පුළුවන්කමක් ලැබුණ මේ සම්බන්ධයෙන් පරේෂණ පවත්දලා මේකට විද්‍යානුකූල වූ පිළිතුරක් ලබා දෙන්න. පාහයන්ගල කැනීම් සම්බන්ධී නස්ෆර්ට් දෙදහස් නම වර්ශයේදීද වාර්තා කලා මෙම විද්‍යාත්මක ස්වාගැනීම් පිළිබඳව තවත්තොරතුරු. ඉදිරියේදී වාර්තා කිරීමට අප බලාපොරොත්තු වනවා.